සමාජවාදී ජනතා සංසදය සංවිධානය කළ ජන හමුවක් නරඹල නගරයේදී පැවැතුනේ එම සඳහනේ ජනාධිපති ධුර අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL එනර්ජි සේවින් කේබල් ඔබේ විදුලි බිල අඩු කරයි. ඔබත් ලින්ක් සුදන්ත වලින්ම දක්මා දෙන්න. කාට පරිස්සම් කරගත්තොත් අපි පරිස්සම්. මහින්ද රාජපක්ෂ යුද්ධය දිනලා ආයෙත් කොටි නැකිදී ඡන්දෙ මට දෙන්න ඕන් බය හැදුවා. දැන් රනිල් ගෑස් නැති වෙයි. ඕන් හදනව බය. ණය ගන්නවා විකුණනවා. ඔක තමයි පාර. ඊට පස්සේ යාල 76ක් ඒ කඩේ බඩු වික්කා. මගේ ළඟ තියෙන අමුතු කඩයක්. ඒ කඩේ බඩු ටික නම් මාරු. කවුද කියන්නේ? අනුර මහත්තයා. කිව්වට පස්සේ අපි බැලුවා යකෝ ඇත්තට මොන හරි අමුතු එකක් තියෙයිද කියලා. ගත්ත පොත තියෙන මොකද්ද? ජාතිහන්තර මූල්‍ය අරමුදලත් එක්ක තමයි යන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඉන්දියාවත් එක්ක දේශපාලන ගනුදෙනු කරන්නේ කොහමද? මොකද්ද පොතේ තිබුණේ? මොකුත් නැහැ. දනගහගෙන තමයි ඉන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව දැන් අධ්‍යාපනය විකුණන්න හදන්නේ. එයි කියවට බිලේ තියෙනවා. මොකද්ද? නියාමනයක් සහිතව පුද්ගලික අධ්‍යාපනය ගේනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියලා තියෙනවා. ඉස්කෝල 2000ක් වහන්න ඕනේ කියලා. අනුරදි සානායකත් ඒකට එකඟයි. සමාජවාදී රෙද්ද ගැලෙව්වා. දැන් අපි මේක සද්දට කියද්දි ඒගොල්ලෝ කියන පැත්තකින්ලා මොකද්ද? එහෙම සමාජවාදී රටවල් ලෝකේ තියෙනවද? රනිල් වික්‍රමසිංහ මොකද්ද කියන්නේ? මමයි සූර්යා අනුර කුමාර දිසානායක මමයි සූර්යා රෑදැනියෙල් දවල් මිගෙල් තමයි පැත්තරම රඟපාන චිත්‍රපටිය පත්තරයක් ඇති මාලිමාවෙන් බෙදපු පත්තරේ අරගෙන හොඳට කියවන්න අධ්‍යාපනයේ කොටසේ පුද්ගලික අධ්‍යාපනය ගැන නැහැ පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන පත්තරේ නැහැ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වෙනම පරිච්ඡේදයක් තියෙනවා පුද්ගලික විශ්වවිද්‍යාල වලට මොකද කරන්න කියලා අන්න රෑදැනියෙල් දවල් මිගෙල් මැතිවරණයේදී ඔබෙන් ජනවරම ඉල්ලපු ප්‍රතිපත්තියේ ඉන්නේ නෑ ඩීල් එකක් තිබ්බ තමයි. ඇයි පහුගිය කාලේ ඩීල් එකක් තිබ්බේ නැද්ද? රනිල් විපක්ෂය අතර ඩීල් එකක් තිබ්බේ නැද්ද? තිබ්බා. රනිල් මැතිවරණ කල් දාන උත්සාහ කරන අවස්ථාවේදී අනුරලා කිව්ව දේ තමයි කලබල වෙන්න එපා. රනිල්ට මේ විදිහට යන්න දෙන්න. රනිල් මැතිවරණයක් දෙන වෙලාවක අපි ඔන්න කිව්වේ ඩීල් එකක්. රනිල්ගේ පදේල නැටුවේ ඉන්දියාවේ රූප රාමුව තව දැනක තියෙනවා ඇමරිකාවේ රූප රාමුව තව දැනක තියෙනවා පුද්ගලීකරණය තව කොටුවක තව පහලේ රෞමක අධ්‍යාපනය විකුණනවා තව අයිනේ රෞමක සෞඛ්‍ය විකුණනවා තොරණ සම්පූර්ණයි ඒකට රනිල් කියනවා පුළුවන් ශ්‍රී ලංකා ජාතකය ඊළඟට රතු පාටට මෙච්චර කාලේ හදපු තොරණ දම් පාට කරලා අනුර කුමාර දිසානායකක් ගහනවා ඒ තොරණම ඉන්දියාව කියන වචනේ කියන්නේ කියනවා විදේශීය දීවරයෝ ඉන්දියානු දීවරය කියලා කියන්න බයයි ඉන්දියාවට වදින නිසා IMF එකට පක්ෂයි අධ්‍යාපනයේ විකුණනට පක්ෂයි සෞඛ්‍ය විකුණනට පක්ෂයි අර එකම තොරණේ එකම රූප රාමු තොරණේ හැඩය වෙනස්